ආණ්ඩුවල ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් අපිට යම් යම් බලපෑම් අපේ මතය ප්‍රකාශ කරන්න පුළුවන් වුණාට ඒක ඇතුලේ පාලනයට සම්බන්ධ වෙන පිරිසක් නෙමෙයි රජයේ වෛද්‍යාරින් සංගමය. එතන තීන්දුව තීරණ ගන්නකොට සෞඛ්‍ය අමාත්‍යවරයා කවුද, අධ්‍යාපන අමාත්‍යවරයා කවුද, මේ රටේ ආර්ථිකය හසුරවන්නේ කවුද, ඒ සියල්ල රජයක් විසින් ගත යුතු ප්‍රතිපත්තිය තියෙනවා. නමුත් එතෙන්දී අපි පාදක කරගත්ත කාරණා පෙන්වලා දෙන්නේ අපිට පුළුවන්. මොකද අපිට මෙතන අධිකාරී බලයක් නැහැ. අපි වෘත්තීය සභාව. එනිසා ඉදිරි ආණ්ඩුවේ සෞඛ්‍ය ඇමති කවුද, දැන්ට සෞඛ්‍ය ලේකම් කෙනෙක් ඉන්නවා, එතුමා වෙනස් වෙනවද නැද්ද, අලුත් කෙනෙක් එනවද, ඒ සියල්ල රජයේ විසින් ගත යුතු ප්‍රතිපත්ති තියෙනවා. නමුත් අපෙන් විමසීමක් කළොත් එහෙම අපි හිතමු රජයේ වෛද්‍යාරින් සංගමයේ ඇහුවොත් සෞඛ්‍ය ඇමති කොයි වගේ කෙනෙක්ද වෙන්න ඕන කියලා, ඒ සම්බන්ධයෙන් අපිට මතයක් ඉදිරිපත් කරන්න පුද්ගලයෝ නෙමෙයි, නමුත් තිබිය යුතු ගුණාංග මොනවද කියන එක සම්බන්ධයෙන් අපිට මතයක් ඉදිරිපත් කරන්න පුළුවන්. ඒත් ඒ විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදිනිය ඇමතිතුමාට සෞඛ්‍ය ලේකම් තනතුරු දුන්නොත් රටට හොඳක් වෙයිද සෞඛ්‍යයට හොඳක් වෙයිද කියලා අපි ඉහලින්ම කියනවා. මේ රටේ සෞඛ්‍ය මීට වඩා හොඳ තැනකට ගේන්න මේ රටේ සෞඛ්‍ය පද්ධතිය වෛද්‍යවරුන්ට විතර නෙමෙයි සමස්ත හෙද අතුරු වෛද්‍ය මහජන සෞඛ්‍ය අතුරු සියලු දෙනාට යහපතක් කළ සෞඛ්‍ය පද්ධතිය උදුරට ගෙන්න හැකියාව කැපවීමේ සියල්ල එතුමා සතුව තියෙනවා. එතන ඒක දෙනවද නැද්ද කියන එක රජය විසින් තීරණය කළ යුතු දෙයක්. ඉතින් මම දන්නේ නැහැ ඒක සම්බන්ධයෙන් මොන වගේ තීරණයක්ද කියලා. මොකද දැනටත් අපිට හොඳ සෞඛ්‍ය ලේකම් කෙනෙක් ඉන්නවා. එතකොට එතුමා මම දන්නේ එතුමා තාවකාලිකව දාවේ ඉදිරියට ක්‍රියාත්මක වෙනවාද කියලා. ඒ නිසා මේ ප්‍රශ්නේ මේ වෙලාවේදී පැන නගින්න නැහැ. මොකද සෞඛ්‍ය ලේකම් කෙනෙක් ඉන්න හින්දා. නමුත් යම් කිසි අවස්ථාවකදී අනුරුද්ධ පාදිනිය මැතිතුමාට සෞඛ්‍ය ලේකම් තනතුරු ලැබෙනවා නම් ඒක මම හිතන්නේ වෛද්‍යවරු විදියට අපිට නෙමෙයි මුළු රටටම වෙන අහපතක්. යහපතක්.